පසක් කියලා පිළිගන්නවා බොන්සයි පෙසි YouTube channel එකක් එකේ පිටුලා ඉන්නවා සිළු දෙනාම අද මම උත්සාහ කරනවා ඔයාලට මන්දියේ සම්පතේ තියෙන යෝගස් 400ක් විතර එකතු වෙන දැනට කප්පාදු කිරීමට සුදුසු වයසේ තිබෙන ශාක කිහිපයක් කප්පාදු කරලා මූලික හැඩතල ලබා ගන්න විදිය දිනෙදි මම ඔයාලට කියලා දෙන්නයි සූදානම් වෙන්නේ දැන් මෙන්න මේ හැලය වෙනස් වූ හැඩතලයක් ස්වභාවික නිර්මාණය වෙච්ච ශාකයක් මා ගලවාගෙන විත් තමයි මේ රෝපණය කළේ මේ ශාකයේ දැනට වසරකට විතර ආසන්න කාලයක් වෙනවා මම මේ ගඩොල් පිටුවාගෙන එක වතාවක් මම මේ පොළ කප්පාදු කිරීම සිදු කරා දැනට මාස 6ක වගේ කාලයක් තිස්සේ මම කිසිදු කප්පාදුවක් මේ රටට සිදු කරේ නැහැ මේ කප්පාදු කිරීමේ බලාපොරොත්තුව මම පෙර වීඩියෝ වල සඳහන් කරපු විදිහටම දැන් මෙහෙ ඉතාම වෙනස් වූ කඳ ස්වරූපයක් අපට ස්වභාවිකවම මේ ශාකයෙන් ලැබිලා තියෙනවා මේ අප සිදු කළ යුතු වන්නේ දැන් මෙතනින් පටන් ගත්ත ශාස්ත්‍රය මෙතනින් ඇවිල්ලා මම මෙන්න මේ ස්ථානේ වත් වෙනවා ඇති මෙන්න මේ ස්ථානේ මේ අත කැපුමක් දාලා තියෙනවා ඒ වගේම මේ අනිත් පැත්තේ මෙන්න මේ ස්ථානෙන් කැපුමක් දමා තිබෙනවා ඔබට පැහැදිලිව පේනවා නම් දැන් අපි මෙය නිර්මාණය සම්පූර්ණ කරනකොට මේ ස්ථාන දෙකේ කැපුම් දෙකක් දැම්මා කියන එක කිසි වෙලාවක මේ නිර්මාණයේ දකීමට සැලැස්සිය යුතු නැහැ. ඒ නොකළ යුතු කාරණා. ඒ නිසා අපිට තව මේ ගහ බොන්සායි නිර්මාණයක් විදිහට වැඩ අවසන් කරගන්න මේ කැපුම් දෙක මේ ඉස්සරට යන අත්තත් සමග යාවෙනවා. මේ කැපුම ඉවත් කරලා මේ අත්ත ටිකක් මහත් වෙනවා එක්කම අපි දෙක නැකිලා යනවා. ඒ එක තමයි හේතු ප්‍රධාන කාරණේ. ඊට අමතරව දැන් මේ අතුමම මාස් ගන්න කප්පාදු නුරු නිසා අපිට දැන් මේ අතු කප්පාදු කරලා තව මේ ඇස්සේ අපිට තව අතු ලබා ගන්න ඕනේ. ඒකත් අපි මේ විදිහටම වරම බොන්සායි ශාකයකට මෙතරම් විශාල කොළ සුදුසු නැහැ කිසිසේත්ම නිර්මාණයට. ඉතින් මේ කොළ කුඩා කරගන්න මම උත්සාහ කරේ නැත්තේ මේ මෙතෙක් මේ ශාකයට අවශ්‍ය මේ අතු තවදුරටත් මහත්යෙන්ද දෙන්න ඕන නිසා මම මෙහි ගහේ වර්ධනය සඳහා අවශ්‍ය පොහොර ලබා දීලා විදාසේ ගහට හැදෙන්න දුන්නා. ඉතින් මේක තව අවුරුද්දක් දෙකක් වගේ අතර අපට තාමත්ම මනරම් නිර්මාණයක්. මෙන්න මේ ගහේ හැදෙත් සමග අපිට මේක ලස්සන පොට්ටෙක්ක නිර්මාණයක් විදිහට භාවිත කරනකොට මම ඒ කාලේට වාර පෙන්නන්නම් මම මේ හැඩෙත් එක්ක උත්සාහ කරනවා මේ ස්ථානයට බුදු කුටියක් නිර්මාණය කරන්න වගේ සැලසුමක් තියෙනවා මොකද මේ තියෙන මෙන්න මේ හැඩේ මේ ස්ථානයේ බුදු රූපයක් අපි නිර්මාණය කරලා ඒ වගේ විශේෂ නිර්මාණයක් මේ ගහේ හැඩෙත් එක්ක අපිට කරන්න පුළුවන් වියනක් ආකාරයට කොළ ටික සකස් කරලා අපේ බුද්ධ ප්‍රතිමා වහන්සේට ඒ කොළ වලින් සෙවන සලසන ආකාරයට අපට සකස් කරන්න පුළුවන් ඒකට ඉතාම මනරම් ගැටෙන හැඩයක් මේ ශාකයේ කඳේ අපිට ලබා දීලා තියෙනවා. ඉතින් එහෙනම් අපි බහිමු වැඩේට. මම සූදානම් වෙන්නේ මුලින්ම මේ කොළ ටික කප්පාදු කරලා ඊළඟට මේ අතු වල දිග වැඩි අතු කප්පාදු කරලා නැවත මේ අතු වලින් හරස් අතු ලබා ගැනීම අවශ්‍ය විදිහට ඒ අතු ඉවත් කරලා ඒ වගේම මේ අපිට දැන් සුදුසු කැපුම් සිදුවී ස්ථාන අනිත් ඉදිරියට වස්තරය වුණු අත්තු සමග යා කිරීමට ඒ අවශ්‍ය කැපුම් ඉඳලා මේ ශාක කප්පාදු කරන අතරේම මට තව පොඩි කාරණයක් සම්බන්ධයෙන් ඔයත් එක්ක සාකච්ඡා කරන්න හිතුණා. ඒ තමයි ලංකාවේ බොන්සායි උගන්වන YouTube channel කරන කාරණේ සහ මං සිදු කරන කාරණේ අතර තියෙන වෙනස පොඩ්ඩක් පැහැදිලි කරන්න හිතුවා. යාළුවනේ, තොරණක් බලන්න එන්නේ කර්තව්‍ය නිම වුණායින් පසු එහි බල්බ් වල අලංකාරය, ඊට අමතරව ජාතකය, විරුදු කියන කෙනාගේ ඒ කවි සබැඳුම් වල තිබෙන වර්ණවත් බව නිරීක්ෂණය කරන්න එන්නේ අපි. දෙලින්ම කිව්වොත් තොරන් බලන්න එන්නේ තොරණ වැඩි වරුණාම. ඒ වගේම ලංකාවේ බොන්සායි නිර්මාණකරුවනොත් බොන්සායි ගහක නිර්මාණය සිදු කරලා අවසන් අධ්‍යයනයේදී පමණයි ගොඩක් දුරට ඔබට පෙන්වන්නේ. ඒ වගේම එය
සමහර විට කොටස් වශයෙන් ඔබට මුල සිට පෙන්වුවත් එහි හරයෙන් පරිබාහිරව යම්කිසි ආකර්ෂණයක් උත්තේජනයක් ඇති වෙන විදිහට ගහේ නිර්මාණාත්මකභාවය විතරයි ඔබට පෙන්වන්නේ. නමුත් මෙය කාලයක් තිස්සේ පවත්වාගෙන යන ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කරනවා මම කිසිසේත්ම දැකලා නැහැ. ඉතින් මේ බෝපැලේ මට තිබ්බා හොඳට තව දෙපාරක් විතර කප්පාදු කරලා කම්බි ටිකක් දාලා අතු ටික නමලා ලස්සන පොට් එක හිටවලා ඒකට තනකොළ ටිකක් එමත්නම් DSL ටිකක් පාසි ටිකක් අල්ලලා ඔයාලට පෙන්නුවා නම් ඊට වඩා ආකර්ෂණීයයි. නමුත් මම කිව්වනේ මම මහ පොළොවෙන් පටන් ගන්න කියලා. මොකද මට මීට ඉස්සෙල්ලා ගස් 13ක් වැඩ නිම කරපු අත්දැකීම තියෙනවා. ඒ වගේම මොකක් හරි ආත්මීය බැඳීමක් නිසා හින්දි භාෂාව පිළිබඳව තියෙන දැනුම ඔස්සේ මම ඉන්දියානු දක්ෂ බොන්සයි නිර්මාණකරුවන් සමග අන්තර්ජාලය ඔස්සේ සහ පෞද්ගලිකව සම්බන්ධකම් පවත්වාගෙන ඔවුන්ගේ තියෙන ඒ පරිණත ක්‍රමවේද මම මගේ බොන්සයි නිර්මාණවලට එකතු කරගන්නවා. ඒ සියලු දේවල් මම අර මුල්ම අමුවට ගෙනාපු වීඩියෝ එක මතකද? ගුරුමුෂ්ටිය නැතුව බොන්සයි කියන වීඩියෝව. ඉතින් ඒ විදිහටම මම මේ සිදු කරන්නේ බොන්සයි නිර්මාණවල ඇත්ත තිත්ත ඇත්ත ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේ ගහේ දැන් ඔබ පෙන්නනවා ඇති. ඔය ඔතන අත්ත දැන් අර ගහේ පැවති ප්‍රධාන කඳනේ කප්පාදු කරලා අපි අතු ඇරන් තියෙන්නේ. ඒ අත්තයි එතනින් ඉදිරියට යන ගමන් කරන අත්තත් අතර සම්බන්ධය එතනින් හදන්න ඕනේ. අපි ඒ කපපු ස්ථානයේ කැපුම ඉවත් කරලා පොත්තෙන් වැහෙන්න සලස්සලා එය කපලා අතුගත්ත බව අපි අපේ බොන්සයි නරඹන්නෙකුට නොපෙනෙන විදියට සැලසුම් කරලා ගහ නිර්මාණය කරන්න ඕනේ. මේ දේවල් වල ඉඳලම මම පුංචි තැන ඉඳලා ඇත්තටම යාළුවනේ දැන් මල් ළඟ තියෙන බොන්සයි ගස් වලින් රිපෝට් කරන්න පුළුවන් ගස්ුත් තියෙනවත් 50ක් විතර වගේ. ඒ කියන්නේ නිර්මාණයේ කර අවසන් අධීරේ ශාක මම ඒව තවමත් පස්සෙන් තියාගෙන ඉන්නේ. මම ඒව තවමත් අත ගැහුවේ නැහැ. හේතුව මට ඕන උනේ පොරක් වෙන්න නෙවෙයි, මට ඕන උනේ මම දන්න දැනුම බින්දුවේ ඉඳලා ඔබත් එක්ක බෙදා ගන්න. මේ මං වෙනුවෙන් මේ අද මගේ වීඩියෝ වෙනුවෙන් ඔබ ගෙවන විනාඩි 13ක 12ක මේ කාලය සමහර විට වෙන බොන්සයි නිර්මාණකරුවෙක් ඔබට මීට වඩා ලොකු කාරණා ටිකක් පෙන්නයි. නමුත් යාළුවනේ මම කියන්නේ මගෙත් එක්ක මේ ගමන යන් කියලා ආරාධනය මම කරපු නිසායි මම එකින් එකට මේ සිදු කරන සිදුවීම් ටික ඔබට පෙන්වන්නේ. මේ අර අපි කලින් පෙන්නපු ශාකයේ නෙවෙයි, මේ තව වෙනස් ශාකයක්. අර පිටිපස්සෙන් දැන් කප්පාදු කරලා මම ස්ථානගත කරලා තියෙන ඔච්චල කප්පාදු කරපු ශාකය මෙයත් මහත කඩක් සමග අතු බෙදිලා තියෙනවා. ඒ වගේම අප මේ ඔය ප්‍රධාන කඳෙන් එන අතුරු අතු කප්පාදු කරන්නේ කොළ ආපු ස්ථාන තුනක් පසු කරලා හතරේනි එකත් තුනත් අතරින් තමයි කප්පාදු කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඒ තියෙන කොළ ආපු ස්ථාන තුනෙන් එකක දෙකක තුනක තුන් පොළේම දළු හටගත්තත් වටිනවා අපේ නිර්මාණය. ඒ කියන්නේ දැන් අපි ප්‍රධාන කඳෙන් යන අමතර අත්ත ඒ දෙකට බෙදුනොත්, ඒ අත්ත තව දෙකකට බෙදුනොත්, ඒ අත්ත තව දෙකකට බෙදුනොත් අන්න ඒ අපි අමතරව නිර්මාණය කරන අත්ත සෑහීමටපත් වෙන්න පුළුවන්. තාමත් මගේ අතුවල තියෙන්නේ එක අත්තක්, ඒ කියන්නේ ප්‍රධාන කඳෙන් එන අතුරු රිකිලි අතුරු රිකිල්ල එකට හෝ දෙකකට පමණයි ඔය ගස්ව තාම බෙදිලා තියෙන්නේ. ඉතින් ඒ මම කියන දෙකින් දෙකින් තුන් ගුණයක් බෙදීගෙන යනකොට නිරායාසයෙන්ම අර ගහේ කඳ කප්පාදු කරපු ස්ථානේ අපිට වහගන්න පුළුවන්. එතකොට ඉහළට ඉස්ස වෙන අත්ත ප්‍රමාණයෙන් මහත් වෙනවා සමගම කප්පාදු කරලා ආරතන තියෙන ඒ අන්න දැන් මම යටින් ඔබට පේන ස්ථානය මේ අපිට පුළුවන් ශාකේ වහගන්න. ඒ වගේම තවත් තියෙනවා මේ අපේ ෂණික බොන්සයි කරුවන්ගේ ක්‍රමයක් මේ කොළ අතු ෆෑඩ් වලින්, එහෙම නැත්නම් අපි කියන්නේ පත්‍ර ගොනු වලින් අර කැපුම් වහනවා. ඉතින් එහෙම කරන්න ඕනි ශාකක් තියෙනවා. ඒ කියන්නේ නිර්මාණයේ ඊටාම මනරම් නම් ඒ අත්ත වහනකම් කාලේ ගන්න වෙලාවේ අපේ පත්‍ර ගොනුව
ස්ථානගත වෙනවා නම් ඒ කැපුණමට ආසන්නයි. එවන් අවස්ථාවක ওই කැපුණු ස්ථානේ අර පත්‍ර ගොනුවෙන් ආවරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ওই ස්ථානේ කැපුම තියන්න එපා යාළුවනේ. ඔන්න ඔය විදිහට සාමාන්‍යයෙන් උඩ අත්තත සමාන්තරව යට අත්ත ක්‍රමානුකූලව ඉහළට වැඩුණු විදිහට උතන කප්පාදු කරලා ඔය කප්පාදු කරලා ඊට පස්සේ ඒක ප්‍රධාන අත්තත් සමග සම්බන්ධ කරන්න අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ පුරුදු කරන්නයි මට ඕනේ. ඒ වගේම මම ඔබ ට්වින් ට්‍රංක් එහෙම නැත්නම් ද්විත්ව කඳන් නිර්මාණයක් ලෙස ඉදිරියේදී ඔබ තවත් දියුණු කරන්නයි ඔන්න දැන් කප්පාදු කරන ශාකයේ බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේ අපි දැන් කප්පාදු කරන්න සූදානම් වෙන්නේ අද දවසේ 3 වෙනි ශාකය. මෙයත් මම හිතන්නේ අර පෙර මම කප්පාදු කරපු ගස් වලට සමගාමීව එම කාලයේම මම රෝපණය කරගත්ත ශාක. ඉතින් මෙහිත් මේ අනර්ග කඳෙහි නිමාවක් මම මේ වෙලාවේදී ඔබට කියන්න ඕනේ. මේ අතු බෙදී තිබෙන ආකාරය අනුව අපට මේක සාමාන්‍යයෙන් ත්‍රිත්ව කඳන් රූපකායක් නිර්මාණය කරන්න පුළුවන්. බෝගසක නිර්මාණ සිදු කරන විට විශේෂයෙන්ම ගහ පැතිරී තිබීම මනරම්. මොකද සාමාන්‍යයෙන් බෝගහක රූපකාය එවන් සාමාන්‍ය හැඩතලයක් ගන්න නිසා අප හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ අතු වැඩියෙන් විහිදිලා තියෙන්න. ඒ වගේම මම තව එක ට්‍රික් එකක් මේ වෙලාවේ කියලා දෙන්නම්. යාළුවනේ බොන්සයි නිර්මාණයකදී බෙදෙන අතු දැන් අපි අර ප්‍රධාන කඳෙන් බෙදෙන අතුරු අත්තක බෙදෙන අතු දෙකක් කියලා හිතන්න. මෙය අනිවාර්යයෙන්ම ඔබ සිදු කරන්න ඕන කාරණා. එය එකම අත්තේ සමාන්තරව දෙපසට විහිදෙන ලෙස කිසිම වෙලාවක නිර්මාණයකදී අපි ප්‍රයෝගික කරගන්නේ නැහැ. මා කියපු කාරණේ පැහැදිලිද? ප්‍රධාන අත්තෙන් අපිව දැන් මං කප්පාදු කරනවා වගේ අතුරු අතු වල හරහට අතු දෙකක් දෙපැත්තට බෙදෙනවා නම් එය සමාන්තරව තියෙන්න බෑ. ඒ කියන්නේ දකුණටයි වමටයි සමාන්තරව අතු දෙක තියෙන්න බෑ. එවන් අවස්ථාවක නිර්මාණයට අවශ්‍ය පරිදි එක අත්තක් ඒ සමාන්තර අතු දෙකෙන් එකක් ඉවත් කරගත යුතුයි. ඒ වගේම තවත් තියෙන ක්‍රමයක් කියන්නට. ඔය කඳෙන් අතු බෙදෙන ස්ථාන, ඒ කියන්නේ කඳෙන් අපේ ප්‍රධාන කඳෙන් බෙදෙන අතුරු අත්ත ඒ බෙදෙන ස්ථානයේ ආසන්නයෙන්ම තවත් අත්තක් බෙදෙන්න අපි නිර්මාණ සිදු කරන්නේ නැහැ. ඉතින් ওই වගේ පුංචි පුංචි කාරණා ටිකක් අද දිනේදී මේ බෝගස් තුන කප්පාදු කරන අතරේදී මම ඔයාලට කියලා දෙන්න උත්සාහ කරා. වීඩියෝ එක ගැන සතුටුයි නම් අනේ යාළුවනේ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අදට සමු ගන්නවා. බොහොම ස්තුතියි.